බලපිටිය කොස්කුට ග්‍රාමයේදී වර්ෂ 1962 අගෝස්තු මාස 19 වෙනි දින ෆ්‍රෑන්ක් සහ අිරංගනී සේනානායක මව්පියන්ට දාව මහේෂ් සේනානායකයන් උපත ලැබීය. 14 හැදෑරීමට මහේෂ් සේනානායකයන් යොමු වූයේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට යෙදුණු ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල් කඩවන කොළඹ ආනන්ද විද්‍යාලයටය. ආනන්ද මාතාවගෙන් 14 හදාරන අවදී පටන් නායකත්ව ගුණාංග විදහා දැක් වූ මහේෂ් සේනානායකයන් ක්‍රීඩා සහ අධ්‍යාපන අංශ දෙකෙහිම දක්ෂතා පෙන්වූ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ එතුමන් විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ අතර වර්ෂ 1980 දිවයිනේ දක්ෂතම පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට හිමි ශූරතාවය දිනා ගැනීමට නායකත්වය ලබා දුන්නේය. එමෙන්ම එතුමන් විද්‍යාලයේ කරාටි කණ්ඩායම නියෝජනය කරමින් විවිධ දක්ෂතා දක්වමින් ආනන්දයට විශාල කීර්තියක් අත්කර දුන්නේය. ඒ නිසාවෙන්ම ඔහුට පොලිස් ශිෂ්‍ය භටයෙකු ලෙසින්ද කරාටි ක්‍රීඩකයෙකු ලෙසින්ද විද්‍යාලයේ වර්ණ දිනා ගැනීමට හැකි වූයේය. වර්ෂ 1981 කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන මහේෂ් සේනානායකයන් එම පාඨමාලාවේදී අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි සම්මාන අසිපත දිනා ගනිමින් එම පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨතමයා බවට පත්වීම එතුමන්ගේ හමුදා ජීවිතයේ සුවිශේෂී සංස්ථානයක් සංකමන් කරයි. ඉන් අනතුරුව පළමු යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ දෙවැනි ලොතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වන්නේය. එතැන් පටන් යුද්ධ හමුදාවේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ තලතුරු රැසක් හෙබ වූ එතුමන් උතුරු සහ නැගෙනහිර ක්‍රියාන්විතයන් රැසකට දායක වූ අති දක්ෂ හමුදා නිලධාරියෙකි. මහේෂ් සේනානායකයන් අදාළන්ට යෙදුණු විවිධ විදේශීය පාඨමාලා අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ අනහා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් ලබාගත් සිවිල් ඉංජිනේරු උපාධිය සුවිශේෂයෙන් සඳහන් කළ හැකිය. උතුරු සහ නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක මොහොතේදී හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරමින් රටදෑ වෙනුවෙන් ඉටු කළ යුග මෙහෙවර එතුමන් අකුරු කළ ආනන්දයෙන්ද සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එදා මෙදාතුර සුවිශේෂී යුද හමුදා මෙහෙවර උදෙසා එතුමන් වීර පදක්කම් ගණනාවකින්ද පිටුම් ලබා ඇත්තේය. නීතිගරුක දක්ෂ හමුදා නිලධාරියෙකු ලෙස ප්‍රකට මහේෂ් සේනානායකයන් යුද හමුදා නිලධාරීන්ගේ සුභ සාධනය සඳහා ලබා දුන් දායකත්වය අතිමහත්ය. වර්ෂ 2016 යාපනය ආරක්ෂක සේනා ආඥාධිපති ලෙස පත්වන මෙතුමන් වර්ෂ 2017 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී බවට පත්විය. වසර 36ක අති විශිෂ්ට හමුදා මෙහෙවරක යෙදුණු මෙතුමන් වර්ෂ 2017 ජූනි මස 27 වෙනි දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉහළම තනතුර වන යුද්ධ හමුදා පරිතුරයට පත් විය. Thank you.
චන්ද්‍රිකා සේනානායක මහත්මිය සමග විවාහ වී සිටින ලෙතනන් ජෙනරාල් මහේෂ් සේනානායකයන් ඉරංකා සහ ස්වංකා අධීනයන්ගේද සියත් උතුම්මන්ගේද ආදරණීය දියාණන් වන්නේය. එක්සත් අරාබි එමිරාජයේ ශ්‍රී ලංකා ඕල්කට් විද්‍යාලයෙන්හි ආදිශිෂ්‍ය එකමතුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනර හමුදාපති ලෙතනන් ජෙනරාල් මහේෂ් සේනානායකයන්ට සිය හෘදයාංගම සුභාශිංසන මෙසේ පළ කරන වගයි.